වසංගතය තවදුරටත් පැතිරෙන එක වළක්වන්න තියෙන ආණ්ඩුව අද ඒක තීරුව කළ එක වැඩි දියුණු කරන්න අවශ්‍ය විදියට තමයි කටයුතු කරන්නේ. රුපියල් 2000ක ආධාරයක් දෙනවා කියලා කිව්වා. ආණ්ඩුව රුපියල් 2000ක් දෙන්නේ දවස් 10කට. මතක තියාගන්න. එතකොට දවසට රුපියල් 200යි. හතර දිනේ පස් දිනක් ඉන්න මිනිහෙක් රුපියල් 200න් ජීවත් වෙන්නට ඕන. ඒක තව පැත්තකින් කම. මේක ආණ්ඩුවේ නිකන් දෙනවා කියලා. පෞගිය දවස්වල 5000ක් දුන්නා. දෙවතාවු රුපියල් 10000ක් දීපු එකේ අද මේකේ රුපියල් 3000ක් කපලා. එතකොට ආණ්ඩුව මැතිඇමතිවරුන් කොවිඩ් අරමුදල මුදල් දෙනවා වගේම දැන් සාමාන්‍ය මිනිහා තමන්ට ලැබිය යුතු මුදලෙන් රුපියල් 3000ක් මේ ආණ්ඩුවට පරිත්‍යාගයක් කරලා තින්නේ නිකන් නෙමෙයි. මතක තියාගන්න. ඒ අහිංසක මිනිස්සු රුපියල් 3000ක් තමන්ට ලැබිය යුතු තමන්ට ජීවත් වෙන්න දිය යුතු රුපියල් 5000න් මොකද මේක ආණ්ඩුවේ අම්මලා තාත්තලාගේ බූදලෙන් ගෙනාපු අය නේ ආණ්ඩුවේ මැතිඇමතිවරු. නමුත් ඒකත් බලන්න රුපියල් 200කින් දවසක ජීවත් වෙන්න ඕන. ආණ්ඩුව රුපියල් 2000ක් දෙනකොට රුපියල් 3000ක් බදු ගන්නවා අහිංසක මිනිස්සුන්ගෙන් මේ මාසෙම. තෙල් මිල වැඩි කරා. ඒ වගේම සීනි ටිකේ මිල වැඩි කරා. 105ට 110ට තිබිච්ච සීනි ටික 190 95 200 210ට යනකොට 110ට 120ට 130 තිබිච්ච පරිප්පු කිලෝ එක 280ට යනකොට තෙල් මිලෙන් පෙට්‍රෝල් වලට ඩීසල් වලට බදු ගන්නකොට අනිත් පැත්තෙන් පාන් ගෙඩියට රුපියල් 5කින් වැඩි කරනකොට බනිස් එකට කිඹුල බනිස් එකට මාළු පාන් එකට අනිකුත් කෑම වලට වැඩි කරනකොට අනිත් පැත්තෙන් මිරිස් ටිකේ ඉඳලා 3-5 ටිකේ මිල වැඩි වෙනකොට හැම පැත්තකින්ම ආණ්ඩුව අර අහිංසක මිනිස්සුන් රුපියල් 2000 දෙනකොට රුපියල් 3000ක් විතර බදු ගහලා ඒ රුපියල් දෙන්නේ කියන එක ඊටමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න. ඉතින් මෙහෙම ජීවත් වෙන්න පුළුවන් කමක් තියනවාද? එලිසා ආණ්ඩුවට අපි කියනවා අත ආණ්ඩුවේ කලමනාකාරීත්වය දුර්වලයි. අපි දන්නවා අර මොළ හතක් තියෙන මිනිහෙක් ගෙනල්ල මුදල් ඇමතිකම දුන්නට අපි කියනවා අබෑටේක තරම්වත් මොළයක් ඒ ඇමතිවරයාට නෑ. අද තිබිච්චටත් වඩා කබලින් ලිපට මිනිස්සු දාලා අවසානයි. කබලින් ලිපට මිනිස්සු වැඩිලා අවසානයි. එලිසා අපි ආණ්ඩුවට කියනවා තමන්ට මේ වැඩේ කරගන්න බෑ. අද කොවිඩ් වසංගතය ඇස්සේ අපි දන්නව එන්නත්කරණය ගැන මහා ලොකුවට කතා කරනවා. එන්නත්කරණයේ තිබිච්ච අඩුපාඩුකම් අපි දකිනවා. තවමත් පළවෙනි මාත්‍රා නැති 30%කට වැඩි පිරිසක් මේ රටේ ඉන්නවා. ඉතමත් පැහැදිලිව කියනවා. තමහර ගාල්ල දිස්ත්‍රික්කයේ ඉනඳුම් පත්තු වගේ ප්‍රදේශවල අදත් දෙවෙනි මාත්‍රාව ගහගන්න බැරුව මිනිස්සු පොදිකක ඉන්නවා. එන්නත් එන බව අපිට පේනවා. ගුවන් යානාවලින් එන්නත් ගේනවා. ඒවා යනවා එනවා පේනවා. හැබැයි සමහර ගම්වල ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන දෙවන මාත්‍රාව ලබා ගන්න බැරුව අද අසහනයට පත් වෙච්ච මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. ආණ්ඩුව කියනවනම් එන්නත් කරණයම තමයි මේකට එකම පිළියම කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒකට පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කරනවා නම් ආණ්ඩුව එන්නත් කරන්නේ මේ තිබෙන දුර්වලකම් සියල්ල මගහරවගෙන වහාම මේ කටයුතු කළ යුතු වෙනවා. අද PCR පරීක්ෂණ නැහැ. ඇන්ටජන් පරීක්ෂණ නැහැ. අහම්බුළු විදියට හරි ගත්තොත් 100ක් ගත්තොත් අද 75ක් පොසිටිව් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ රටේ හැම තැනකම. එතනින් මිතමත් පැහැදිලිව පේනවා මේ ඉන්න රෝගීන්ට වඩා පරිසරයේ නැත්තම් සමාජය තුල ඉන්න රෝගීන් සංඛ්‍යාව වැඩි බවක් ඉතාමත් පැහැදිලිව අපිට ප්‍රකාශ කරනවා. මොකද ඒ විතරක් නෙමෙයි. අතරමැදි මරණ සංඛ්‍යාව දිහා බැලුවම පහුගිය කාලය තුල ඉතාමත් දරුණු කෙද වාචකයකට ලක් වෙලා තියෙනවා. අද ගෙවල්වල මේ ආණ්ඩුව කියපු ආකාරයට රෝගීන් හැදිච්ච අය ගෙවල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්න කියලා කිව්වට මෙයාට දෙන ප්‍රතිකාරයක් නැහැ. මට කියන්න කනගාටුයි. තමහර තැන්වල මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ තරම් බර තොගයක් තියෙනවා මේ පිළිබඳ සොයන්. එයාට ඒක සඳහා අවශ්‍ය කටයුතු නැ මේවා අධීක්ෂණය කරන්න කියලා. වෛද්‍යවරු 1500ක් පත් කරයි කියලා පත්තරවල ලොකු අකුරෙන් තිබ්බා ප්‍රකාශ කර. නමුත් මේවා මහ පොළොවේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැති විත්‍ය ආණ්ඩුව බලන්නට ඕන. මේ පිළිබඳ 60%ක් මැතිඇමතිවරුන් හිටියට එයා අඩුගානේ දිස්ත්‍රික්කයක් පාසා මේවා පිළිබඳව අධීක්ෂණයක් කරනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. මොකද අද රෝහල්වල ප්‍රතිකාර ලබන ලෙඩුන් සංඛ්‍යාවත් මධ්‍යස්ථානවල ඉන්න අයත් ගෙවල්වල ප්‍රතිකාර ගන්න අයත් බැලුවාම අපි දන්නවා හිටි ගමන් රෝහලට ඇතුළත් කරන්න කලින් මරණ සංඛ්‍යාව දිහා බැලුවම ගෙවල්වල කොවිඩ් හැදිලා ඉන්න පිරිසගේ මරණය ඉතාමත් ඉක්මන් වෙන තත්ත්වයකට දරුණු කෙද වාචකයකට පත් වෙලා තියෙන නිසා මෙන්න මේ වැඩපිළිවෙලට නිවැරදි වැඩපිළිවෙලක්
කලබනාකාරීත්වයක් හදන්න ආණ්ඩු ඉතාමත්ම කාර්මික වෙන්න කියලා අපි කියනවා. මේවට කෑග ගහ විපක්ෂයට චෝදනා කළා, නොයෙක් විදිහේ දේවල් කළා. මේ අය කටයුතු කිරීම අපි ඉතාමත්ම කනගාටුවෙන් මේ පිළිබඳව ආණ්ඩු ප්‍රකාශ අපි හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි, අපි ඉතාමත් පැහැදිලිව කියන්නට ඕන ආණ්ඩුව මේ කටයුතු කිරීම තුළ අපි දකිනවා මේ රටේ දැන් කවුරුත් කියනවා දැන් දින 10ක් ලොක්ඩවුන් කළා රට. අපි කියනවා බොහෝ දෙනෙක් ඉල්ලීම් කරා ඇත්තට මේ කෙරෙන්න ඕන කියලා. නමුත් සත්‍ය වශයෙන්ම මේ ලොක්ඩවුන් කිරීම සෞඛ්‍ය ආරක්ෂිතව නිරෝධායන කටයුතු වලට නිරෝධායන නීති අනුව ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳවත් අධීක්ෂණයක් සිද්ධ වෙනවද කියන එක පිළිබඳව ඇත්ත වශයෙන්ම සොයා බැලිය යුතු වෙනවා. ඒ නිසා අපි දන්නවාද රටේ ආර්ථිකය ගෙනෙන්න ඕන. අර කිව්වා වගේ මේ රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙනවා කිව්වා. මේ විදිහට රට වැව්වම රට ගෙනියන්න බැහැ කියලා කිව්වා. නමුත් මේ ආණ්ඩුවේ හිටපු ඇත්තෝ එදා විරුද්ධ පක්ෂ ඉන්නකොට මේ ආණ්ඩුව ගන්න රටේ ජනතාවගේ 69 ලක්ෂයක් ජනවර්ම ගන්න කෑස්ති වෙනකොට අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කයිවාරු ගැහුවේ. අපිට ඕන තරම් සල්ලි හොයා ගන්න ක්‍රමතියේ කිව්වා. අපේ ආර්ථිකයේ කලමනාකාරීත්වය ගැන පුළුවන් කිව්වා. අපිට වැඩ පටන් ගන්න විතරේ කිව්වා තින්. නමුත් මේ වෙනකොට අපිට පේනවා එහි තියෙන දුර්වලකම් සහ ඒ තුලින් ආණ්ඩුව දැඩි ලෙස අසීරුතාවයට පත් වෙලා අද ආණ්ඩුවට කර කියා ගන්න දෙයක් නැතුව නන්නත්තරේලා වැලේ වැල් නැතුව අද ඉන්නේ. අද ආණ්ඩුව මේ රටේ බලය විශේෂයෙන්ම හරියට ක්‍රියාත්මක කරගන්න බැරුව අද නිකන් ඉබාගාත යන තත්ත්වයකට පත් වෙලා තියෙනවායි කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා.